අයිබෝවන් මේ UTV රාත්‍රී 9 ප්‍රධාන සිංහල පුවත් ප්‍රකාශයයි. ඇවිලෙන පළවෙන නිවෙන පුවත් අතර අදත් එක්වන්න ඇත්ත දකින්න මම ලක්මිනී නදීෂා. මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සංවර්ධනයයි නිදහසයි ලැබුණු වසර 4. පාස්පීරිත බෝම්බ නොතිබුණා නම් මීටත් වඩා විශාල ප්‍රමාණයක අතිරික්තයක් ලබා ගන්නේ. උතුරු නැගෙනහිර ගොඩනගන්න අලුත් වැඩක්. නැගෙනහිර පළාත වෙනුවෙන් විප්ලවීය සංවර්ධනයක් ගෙන එනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. වැරදි 275ක් ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය. ව්‍යාකරණ වැරදි සහ වචන වැරදි විදිහට භාවිත කරපු වැරදි 275ක්. තැපැල් ඡන්දය හෙට. ආරක්ෂක අංශයට දේශපාලනය තහනම්. ප්‍රථමයෙන් දේශීය පුවත්. විශාල භෞතික සංවර්ධන වැඩකොටසක් මෙන්ම නිදහස ප්‍රජාතන්ත්‍රවාදය වැනි වටිනා ගුණාංග රටේ ජනතාවට දිනාදීමට පසුගිය වසර 4 තුළදී තම රජයට හැකියාව ලැබුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අද අරලියගහ මන්දිරයේදී ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ආධිපත්‍ය ඒකම මාධ්‍ය නිදහස තොරතුරු දැන ගැනීම මේ සියල්ලම අපි ඔබට ලැබලා දීලා තියෙනවා. මෙතනදී 2015 අවේ බාරගත්තේ ඇත්ත වශයෙන්ම මේ රටේ ණය ගෙවන්න බැරි ආර්ථිකය. ඒ ගැන මම දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ මෙතන. ඒත් එක බාර අරගෙන අද ස්ථාවරභාවයක් ඇති කළා. ප්‍රාථමික ජිනුමේ අතිරික්තයක් අද ලංකා ආණ්ඩුවට ඇති කරන්න පුළුවන් වුණා 2018 2019 මේ පාස් පීරිත බෝම්බ නොතිබුණා නම් මීටත් වඩා විශාල ප්‍රමාණයක අතිරික්තයක් ලබා ගන්න කෙසේ හෝ එන අවුරුද්දේ ඒක අපිට යලිත් ලබා ගන්නට අවස්ථාව ලැබෙනවා. දීප්තිමත් හෙට දිනක් තාවර උසස් අධ්‍යාපනයේ විශේෂයෙන් උසස් අධ්‍යාපනයේ සඳහා වාර්ෂිකව බඳවා ගන්න සුන් ගන්න 128කින් වැඩි වෙලා උසස් පෙළ එදා 24198යි අද 31185යි. නව පීඨ 23යි නව දෙපාර්තමේන්තු 136යි විශ්වවිද්‍යාලය. ප්‍රාදේශීය පාලන කටයුතු සඳහා කාන්තා සහභාගිත්වය 2012.9යි අද 125යි. ආගමික සිද්ධාස්ථාන අලුත් වැඩියා කරන්නට 9850ක් සිද්ධාස්ථාන අලුත් වැඩියා කරා රුපියල් මිලියන 4864ක් ඒ සඳහා අපි වියදම් කළා තියෙනවා. ව්‍යවසායන්ට පහසුකම් සලස්සන ප්‍රතිලාභීන් සංඛ්‍යාව 40240යි. ලබා දුන් ප්‍රමාණය රුපියල් මිලියන 70000යි. කෘෂිකාර්මික නිෂ්පාදනය නැග්වමින් යලකන්නේ 2014 11,44,929යි. 2019දී 15,32,905යි. 2013 මහකන්නේ 22,35,851යි. 2019 30,72,581යි. That's the latest on the Hambantota port. We wanted to give Hambantota port out, and we were not, and we also told China that we don't give it out and get have a joint venture, since we wanted the port authority to link up with a well-known port operator to build this port up. If we don't have that we will not be able to pay the loan. The only request the Chinese made was give the first offer to Chinese firms, and if you are not satisfied with the Chinese firm, then call for other firms. So we called for offers from Chinese firms, and there were two that applied, and they found China merchants suitable to go into a partnership with the Sri Lanka port. In the meantime, the new joint venture has paid us the full money, so that we have virtually covered we have covered most of the expenses on the Hambantota port. The problem is that while we have spent over $1 billion, the China merchant actual valuation about $200 million less. So what happened there, I do not know, except that we have to pay for that. Now the burden is off us, and it's been run by the joint venture, but they feel that they'll need anything from they'll need up to about 10 years to make this into a profitable venture. It is to back this up that we have also taken over, in the process of taking over 10,000 acres, build one of the largest special economic zones in South East, maybe the largest.
තිස් වසරක යුද්ධයෙන් හානියට පත් වූ උතුරු සහ නැගෙනහිර පළාත යළි නගා සිටුවීම සඳහා ආධාරක සමුළු කැඳවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. අද වවුනියාවේ පැවති ජනහමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. රමුණකින් මේ මිහිතලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් 16 වෙනිදාට ඔබතුමන්ලා මේ රටේ ජනාධිපතිවරයා හැටියට සජිත් ප්‍රේමදාසව පත් කරනකොට මේ බල ප්‍රදේශය තුල ඔබතුමන්ලා සියලු දෙනා වෙනුවෙන් මම ගන්න පළවෙනි පියවර වන්නේ උතුරු පළාත වෙනුවෙන් වෙනමම ජාත්‍යන්තර ආධාරක සමුළුවකුත් නැගෙනහිර පළාත වෙනුවෙන් වෙනමම ජාත්‍යන්තර සමුළුවකුත් පවත්වලා ලෝකයේ තිබෙන ප්‍රබලතම ආර්ථික වශයෙන් ශක්තිමත්ම හැම රජයක්ම හැම රටක්ම හැම ආණ්ඩුවක්ම මේ බල ප්‍රදේශයට ගෙනවිල්ලා වසර 10 සහ මාස කිහිපයක් ඉක්මව ගියක් ඒ පවත්වන්නට යෙදෙන ජාත්‍යන්තර ආධාරක සමුළු උතුරු ඒකකුත් නැගෙනහිර ඒකකුත් පවත්වලා මගේ නායකත්වෙන් පුද්ගලික අධීක්ෂණයෙන් මේ බල ප්‍රදේශවල පොදු ජනතාවට ඓතිහාසික විප්ලවීය සංවර්ධනයක් ගෙන එනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එතනින් නතර වෙන්නේ නැහැ. මුළු වාරි ශේෂ්ත්‍රයම අපි ගොඩ ගන්නවා. අපි ගොඩ වුණු වැව් ටික ප්‍රතිසංස්කරණය කරනවා. අලුත් වාරි ශිෂ්ටාචාරයක් වාරි උදාව නමින් ආරම්භ කරලා මේ රටේ වැව් පද්ධතිය වවුනියාව බල ප්‍රදේශයේ වැව් පද්ධතිය සුළු වාරි මාර්ග මධ්‍ය වාරි මාර්ග මහා වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කරලා වාරි උදාව තුලින් අපේ රටේ කෘෂිකර්මාන්තයේ ගොඩනගලා වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවිතැන් කටයුතු වල නිරත වෙන කෘෂිකර්මාන්තයේ නිරත වෙන ගොවිතැනේ නියැලෙන ජනතාවගේ වාරි උදා වැඩසටහන තුලින් අපි තමුන්නාන්සලාගේ දරුපව් අනාගතය රැකගන්නවයි කියන එක මම ප්‍රකාශ කරනවා. කාගෙන්වත් සජිත් ප්‍රේමදාසට පාඩම් අවශ්‍ය නැහැ. කර්මාන්ත බිහි කරන්නේ කොහොමද කියන එක ගැන. ඒ මොකද මගේ පියාණන් තමයි මේ රටේ කර්මාන්ත විප්ලවයේ හරහා ඇඟලුම් කර්මාන්ත ශාලා 200 ආරම්භ කරේ. ඒ නිසා වියට්නාමයට යන කර්මාන්ත ශාලා, කැම්බෝඩියාවට යන කර්මාන්ත ශාලා, බංග්ලාදේශයට යන කර්මාන්ත ශාලා, ඉන්දියාවට යන කර්මාන්ත ශාලා ඒ සියල්ලක්ම අපේ බදු ප්‍රතිපත්තිය හරහා සහන ලබා දීලා, සහයෝගය ලබා දීලා ශක්තිය ලබා දීලා ඒ සියලුම කර්මාන්ත ශාලා අපේ මාතෘභූමියේ හැම කොට්ටාසයකම නිර්මාණය කරලා මේ රටේ තරුණ විරකියා ප්‍රශ්නයට තිරසර විසඳුම අපි ලබා දෙනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. තුමන්ලා සියලු දෙනාටම ඇඟට අපුවට මේ අපේ ලංකාවයි මේ අපේ මාතෘභූමියයි මේ කීය ශ්‍රී ලංකාවේ මේ පුරවැසියන් වන අපිට නිදහසේ ජීවත් වෙන්න අභිමානවත්ව ජීවත් වෙන්න ජාතික ආරක්ෂාව රැකගනිමින් මේ රටේ ජනතාවගේ ප්‍රාණය ශක්තිමත් කරන නව යුගයක් උදෙසා ශ්‍රී ලංකා ෆස්ට් කියන වැඩසටහනට සීලු දෙනාගේම හයිය ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරමින් සීලු දෙනාටම ජය වේවා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. තම රජයක් යටතේ දේශීය වැවිලිකරුවා ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධූරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේ ජනහමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. රජයක් තුල මේ පිටරටින් ගෙනෙන භෝග වර්ග රබර් ලේටෙක්ස් මේවා සම්පූර්ණයෙන්ම නතර කරනවායි කියන එක අපි සාතිකයක් දීලා තිබෙනවා. මේ හරහා අපේ දේශීය වැවිලිකරුවා ආරක්ෂා කරගන්නට ඒ වගේම මේ පළාතේ නැති වුණත් අපි අපේ රට ආහාර වලින් ස්වයං පෝෂිත කරන්නට ආහාර වලින් සුරක්ෂිත කරන්නට පාරිභෝගිකයා මෙන්ම ගොවියා ආරක්ෂා කරගන්නට අපි ගොවියා වෙනුවෙන් විශාල සාන ඉදිරිපත් කරලා තිබෙනවා. පොහොර නොමිලේ ලබා දෙන්නට වගේම ගොවි ණය කපා හරින්නට ගොවි රක්ෂණය නැවත හඳුන්වා දෙන්නට මේ සියල්ලම ගොවි විශ්‍රාම වැටුම හඳුන්වලා දෙන්නට අපි ගොවියා ආරක්ෂා කරගන්නට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පිටු 82කින් යුක්ත ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැරදි 275ක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මේ ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම කියන මේ පිටු 82ක් තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැරදි ව්‍යාකරණ වැරදි සහ වචන වැරදි විදිහට භාවිතා කරපු වැරදි 275ක් තියෙනවා. මේ වැරදි නැති පිටු තියෙන්නේ පිටු 2යි. මට හොයාගන්න හම්බුනේ 41යි 51යි. දැන් අපි සමහරලාට වයසට ගියත් එක්ක සමහර තැන් පේන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වෙලා තමයි මට වැරදි 275ක් දකින්න ලැබුණේ. ජාත්‍යන්තර කියලා ලියා ගන්න දන්නේ නැහැ. මර්ධන දන්නේ නැහැ. වීරෝදාර දන්නේ නැහැ. පළදායි කියලා අර ප්‍රධාන මේ පිටුවල තියෙන මේ මෙතන තියෙන මේ පළදායි කියලා ලියා ගන්න දන්නේ නැහැ. මේ වැරදි පළදායි කියලා ලියලා තිනවා. කිසිම කෙනෙක් මේක ප්‍රූෆ් රීඩ් කරපු ડોකියුමන්ට් එකක් නෙමෙයි. එහෙම් මෙහෙම් එකතු කරලා හදපු ડોකියුමන්ට් එකක්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මේට අමතරව වැරදි ගොඩක් තියෙනවා. 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එතුමා මගේ නිල්ලා සිටියේ ආරක්ෂක ලේකම් ධුරයේ බාර ගන්නා ලෙසය. මෙරට ආරක්ෂක ලේකම් ධුරයක් නැහැ. රටේ තියෙන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරය. ආරක්ෂක ලේකම් ධුරය තියෙන ඇමරිකාවේ. මම හිතන්නේ මේ ඇමරිකාවේ පුරුද්දට ලියවිච්ච එකක් තමයි එතන තියෙන්නේ. පිටුව දෙක තියෙනවා. කාන්තාවන්ට සාධාරණ ඉඩක් ලබා දීම. ඒ කියන්නේ මොකද්ද? අපි දැකලා නම් තියෙන්නේ කාන්තාවන්ට සමත් තැන දෙන්නේ. සාධාරණ ඉඩක්. ඒ කියන්නේ කාන්තාවන්ට දිය යුතු නියම තැන නොදී දැන් මේකේ කියනවා සාධාරණ ඉඩක් ලබා දෙන්නේ. මේ වගේ වාක්‍ය තියෙන්නේ. අප අත්දැකීමෙන් දනිමි. වැරද්ද දන්නවනේ. සිංහල භාෂාව හරියට හසුර ගන්න බැරි මං හිතන්නේ අපරාධමේ මාධ්‍යවේදී සහෝදර සහෝදරයන්ට දුන්නා නම් මේක ටිකක් මීට වඩා හොඳට ලියලා දෙනවා අර වියත්මකට දෙනවට වඩා මට හිතෙන්නේ මේ වියත්මක කියන්නේ මේ වියත තියෙන්නේ මේ වියතත් දිග මග තමයි වියත්මක කියලා වෙලා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස තමන්ට භාර දුන් ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ඉතා හොඳින් ඉටු කිරීමට ක්‍රියා කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඊයේ මහරගම පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රැලියකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. අමාත්‍ය සුජීව සේනසිංහද මෙහිදී අදහස් පළ කළා. ජාතිකත්වයේ අවුස්සලා දෙවනුවත් බුදු ආදරයක්. හැබැයි අපේ නායකතුමා එහෙම කතා කරන්නේ ඉතින් හිතනවා රට ආදරේ නැහැ කියලා. සිංහල බෞද්ධ ජනතාවට පුදුම ආදරයක් මගේ තියෙනවා. එහෙම ගාවම අපේ අම්මලා නංගිලා ඔක්කොමලා අනේ අම්මේ ජම්බු ගෙඩිය වගේ මේක රටට දෙන ආදරේ කණෙන් කටෙන් බේරනවා ඕයි. එහෙම නිකන් හැංගීමක් අපේනවා. බලන්න කරපු බලු වැඩ ටික දේශපාලනේ පටන් ගත්ත දවස් ඉඳලා අන්න සහෝදර ටික කරපු බලු වැඩ ටික එකේට 10% කියනවා. අනිත් එක එනකොට අතුරු දහන් වෙනවා. සහෝදරවරුනි පවුල ඉන්න හැම තැනම පුලේ නමයක් ඉන්නවා මේක බෙදා ගන්න. වතාරින්නේ නැහැ මේක. මේ අවුරුදු තුනට යහපාලනේ ගෙනල්ලා බලන්න අද තියෙන නිදහස අහන්න පොලිසිය මහතුරුන්ගේ සංවිධායකවරයා පොලිසිය ඕවයිස්ගේ නම දන්නෙත් නැහැ මේ ප්‍රදේශවල. එහෙමයි අපි පොලිසියට සලකන්නේ. හැබැයි ගෝඨාභයට නිකන් හරි දුන්නොත් මේ රටේ පොලිසිය හමුදාව එක්ක ඡන්දයක් ගෝඨාභයට ලැබෙන්නේ. ඊඅයිජී මහත්තයා කකුල් දෙක වැවුලනවා. මං දැක්ක ශිරාණි බණ්ඩාරනායකෙන් ප්‍රශ්නයක් අහනකොට මාධ්‍යවේදීන්. මෙතන මාධ්‍යවේදීන් මතක ඇති. ප්‍රශ්නේ අහන්න දෙන්නේ නැහැ ඩීඅයිජී කියනවා ගන්නවා කාර් එක කියලා. ශිරාණි බණ්ඩාරනායක ඩ්‍රයිවර්ට කියනවා වස්සුවේ කාර් එක ගන්න වස්සුවේ කාර් එක ගන්න. බයට වැවුලනවා. මාධ්‍යයට කතා කරන්න දුන්නේ නැහැ රාජපක්ෂලා. බුදුමාට අමතක ඇති. රාජපක්ෂ කියනවා බීප් ගෑවා මේ මයික් වැවුලනවා. දවස් 50 ගානේ දෙරණටයි හිරු එකටයි ඕඩර් දුන්නා මෙතනින් එහාට වාර්තා කරන්න බෑ. එන්න මේක වාර්තා කරන්න ඕනේ කියලා. ඒක පිළිපෙත්. එහෙමයි ගෝඨාභයලා මාධ්‍යයට සලකන්නේ. ඩීඅයිජීලා ලකන්නේ ඓසෙ ගෙට් අවුට් කියලා ඩීඅයිජීලට පන්නන්න. ඔයිසි කොහෙ කතා කරන්නේ? ඔයිසි කකුල බෙල්ල උඩ දාගෙන ඉන්න වෙන්නේ බයට. අපේ ගරු අපේක්ෂකතුමා නොවැම්බර් 17 ගරු ජනාධිපතිතුමා මට තවුන්නාසල ඉදිරිපිට ගාලු මෝදර පිටියේදී වාකීමක් බාර දුන්නා. ඒ වගකීම ඉතා නිහතමානීව නමුත් ගෞරවයෙන් මම බාර ගන්න. ඒ වගකීම පුරට මම ඉෂ්ට කරනවා අපේ මාතෘභූමිය වෙනුවෙන් අපේ ආදරණීය ජනතාව. ඒ වගකීම හරහා මම මාතෘභූමියේ අඛණ්ඩ භෞමික අඛණ්ඩභාවය, ස්වෛරීභාවය, ආදරණීය ජනතාවගේ ආරක්ෂාව තමුන්නාන්සේලාගේ දේපළවල ආරක්ෂාව, රජයේ ආරක්ෂාව, රාජ්‍ය දේපළවල ආරක්ෂාව, රටේ ආරක්ෂාව, අපේ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව මේ සියල්ල මං සාක්ෂාත් කරනවා කිසිම අඩුපාඩුවක් නැතුව. අපි අනිවාර්යයෙන්ම මේ රටේ අපේ රණවිරුවන්ට අවශ්‍ය සියලු සම්පත් දීලා, පොලිස් නිලධාරීන්ට අවශ්‍ය සියලු සම්පත් දීලා, ඒගොල්ලෝ නවීනකරණය කරලා මේ රටට නැවත ත්‍රස්තවාදයක් නොවන රටක් බවට, අපදාවත් ආයේ අනාගතයේදී ත්‍රස්තවාදයක් නොවන රටක් බවට අපි පත් කරනවා. සුනාමි සහන මණ්ඩලය වසර 10කට ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන අවස්ථාවේදී නිහඬව සිටි පුද්ගලයින් අද රට හැදීම පිළිබඳව කතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ත්‍රිකුණාමල ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. සුනාමි සහන මණ්ඩලය ගෙනල්ලා ප්‍රභාකරන් උතුරු නැගෙනහිර වෙන් කරලා දෙන්න යෝජනා කළ අවුරුදු 10කට ගිවිසුම් අත්සන් කරනකොට ඒ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා කවුද? ආණ්ඩුවේ හිටපු ඇමතිවරු කවුද? අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ. ඉතින් කො දේශප්‍රේමී. එදා දේශප්‍රේමී තිබුණ අපිත් එක්ක බහින තිබුණ එළියේ. මේ සුනාමි සහන මණ්ඩලයට අපි විරුද්ධයි. රට බේර ගන්න ඕන. මේ මගේ මව්බිම පළමුව දෙවනුව තුන්වෙනුවත් මව්බිම කියලා පොළව කනහාදයා. බහින්න බෑ අපිත් එක්ක එළියේ. ඇස්සේ නෑනේ. ඇස්සේනේ පොළොවේ ඉන්න ගත්තා. එතකොට ඔය ගෝඨාභය හිටියේ කොහෙද? රට දාලා ගිහිල්ලා. ටෙන්ෂන් ගිහිල්ලා තමයි. රට දාලා ගිහිල්ලා ආයෙ එන්න නෙමෙයි. ආයෙ එන්න බලාපොරොත්තුවක් තිබ්බනම්
ගත්ත ඇමරිකාවේ පුරවැසිභාවය ගත්තේ. නෝනායි ළමයි තාම ඇමරිකන් පුරවැසියෝ. නෝනාගේ ළමයාගේ ඡන්දයවත් ගන්න බැරි ගෝඨාභය රාජපක්ෂ තමයි අද ඕගොල්ලන්ට අවිල කියන්නේ රට රකින්න මට දෙන්න කියලා. ලැජ්ජ නැහැ. ජනතා ප්‍රශ්න වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නිසි පරිදි පෙනී නොසිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව පවසනවා. මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා. රාජපක්ෂ පාලනයේ 2005 උත්සාහ කරා රාජ්‍ය සේවයට තිබිච්ච තිබුණු විශ්‍රාම ටුප අහෝසි කරන්න. ඒ සඳහා ඔහු නීතිමය ක්‍රියාමාර්ග සකස් කරා. ඒ සඳහා පනතක් ගේන්න උත්සාහ කරා. ඒ වෙලාවේ වෘත්ති සමිති කරපු තියුණු මැදිහත් වීමක් නිසා තමයි 2005 මහින්ද රාජපක්ෂ පාලනයට බැරි වුණේ විශ්‍රාම ටුප කප්පාදු කරන්න. නිසා එදත් ඒගොල්ලෝ උත්සාහ කරා. පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ගෝඨාභය රාජපක්ෂගේ ධාරාව ඒ වගේම විකල්පයක් කියලා පෙන්නන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන භූමිකාවේ මේ කිසිහෙකට ඡන්දයක් ලබා දෙනමක් නැහැ. මොකද හේතුව ජනතා විමුක්ති පෙරමුණත් මේ ප්‍රශ්න ඉස්සරහා පිට අපි දන්නව පහුගිය කාලේ විට්ටු දාපෙක් කරේ මේවට හරියට පෙනී හිටියේ නැහැ. මේක ප්‍රශ්නයකටවත් සටන් කරන්න රගල කරන්න මේ මහජනතාව මේවත් එක පෙළගස්සන්නේ මේ කටයුතු කරේ ඒගොල්ලෝ හැමදාම කතා කරේ වංචා දූෂණයන. ඒගොල්ලෝ දැන් පත්‍රිකාව බෙදලා දෙනවා රජයේ සේවකින්ගෙන් කන්දිල්ල. ඒ පත්‍රිකාවේ තියෙනෙත් කොටින්ම විශ්‍රාම ටුප ගැනවත් කතා කරලා නැහැ. ඒ පත්‍රිකාවල පවා තියෙන්නේ ඔවුන්ට වංචා දූෂණ සම්බන්ධයෙන් තමයි ඒ පත්‍රිකාවල පවා කතා කරලා තියෙන්නේ. ඒ නිසා මේ සියලු ප්‍රශ්න සැලකුවාන් පස්සේ අපිට ඉතාම පැහැදිලි මැතිවරණේ රාජ්‍ය සේවකයා යම් කිසි ආකාරයක තමන්ට ඇවිල්ලා මේ ප්‍රතිපත්ති මේ ප්‍රශ්න තමන්ගේ ජීවිතේ වෙලාගත් ප්‍රශ්න තමන්ගේ ජීවිතයට තා තීර්ණාත්මකව බලපාන මේ ප්‍රශ්න ගැන කල්පනා කරලා අපි ඒ වෙනුවෙන් දේශපාලන වශයෙන් පෙනී ඉන්න කණ්ඩායම ඒ වෙනුවෙන් වැඩ කරන දේශපාලන ව්‍යාපාරයේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මේ මැතිවරණදී අපව ශක්තිමත් කරන්න අපව බලවත් කරන්න කියලා ගෝඨාභය පරාජය කිරීමට අසත්‍ය කරුණු කීමට අවශ්‍ය නොමැති බවත් ගෝඨාභය පිළිබඳව සත්‍ය කරුණු ප්‍රකාශ කිරීමෙන් පමණක් ඔහු පරාජය කිරීමට හැකි බවත් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. එසේම ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට මහනුවරදී එළි දක්වන බවයි රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පැවසුවේ. බෝම්බ ප්‍රහාරය පිළිබඳ මහා කුමන්ත්‍රණයක් ඉලිදරව්වක් කරමින් යමක් කරන්න යනවා. දැන් හැම මැතිවරණයකම අගට එනකොට මොකක් හරි කතාවක් හදනවා. දැන් ගිය මැතිවරණේ හැදුවේ ගිවිසුම් කතා. අපි කියනවා අපිට ගෝඨාභය පරාද කරන්න කුමන්ත්‍රණ අවශ්‍ය නැහැ. ගෝඨාභය පරාද කරන්න බොරු වීඩියෝ අවශ්‍ය නැහැ. ගෝඨාභය පරාද කරන්න අසත්‍ය කරුණු කියන්න අවශ්‍ය නැහැ. ගෝඨාභයේ සත්‍ය තත්වය මිනිස්සුන්ට කියලා දෙන්න අපි සමත් වුණොත් මේ මැතිවරණේ අපි ලොකු පරතරයක් තියලා ජයග්‍රහණය කරනවා. ගෝඨාභය ගැන ඇත්ත කියන්න විතරයි තියෙන්නේ. ගෝඨාභයගේ ඉතිහාසය, ගෝඨාභයගේ වර්තමානය, ඒ වගේම ගෝඨාභය අනාගතේ මොනවද කරන්න යන්නේ කියන කාරණා ගැන ඇත්ත කිව්වහම ගෝඨාභය පරාදයි. ඒ නිසා මොනම හේතුවක් නිසාවක්වත් ගෝඨාභය ගැනවත් ඔහු මේ රටේ ත්‍රස්තවාදයට තියෙන සම්බන්ධය ගැනවත් ගෝඨාභයගේ ක්‍රූර නපුරු වැඩපිළිවෙල පිළිබඳවත් ගෝඨාභයට ඔහුගේම කියලා දැක්මක් වැඩපිළිවෙලක් නැතිකම පිළිබඳවත් අපිට බොරු කියන්න ඕනේ නැහැ. ඔහු ගැන ඇත්ත කිව්වහම ඔහු පරාදයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හෙට නිල වශයෙන් එළි දකින්නවා. නැවත අපි කලින්ම ඒකේ තියෙන වැදගත් අංග රටට ඉදිරිපත් කළා ගිය ඉරිඳා ඉඳලා විෂය කරුණුවලට අදාළව විවාදයක් පවත්වන්න දැන් හොඳම කාලය. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පෞද්ගලිකව මේකට පිළිතුරක් දෙන්නේ නැහැ. ඒතුව පෞද්ගලිකව කියන්න ඕනේ බෑ නම් බෑ පුළුවන් නම් පුළුවන්. ඒකට රට දැනගන්නවා ගෝඨාභය විවාදයට එනවද කවද්ද එන්නේ කොහොමද වැඩේ කරන්නේ. හෙට 31 වෙනිදා අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා නුවරට ගිහිල්ලා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි කරනවා. ඒක වැදගත් දවසක්. මොකද අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියල්ලක්ම එහි අඩංගු වෙනවා. මේවර සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය කොටසෙන් කොටස එලිදරව් කළා. ඒක කළේ එකක් ඇවිල්ලා කාන්තා ප්‍රඥප්තියක් ඇති කළා. ඊට පස්සේ තරුණ තරුණියන් සමග ප්‍රඥප්තියක් නැත්නම් ගිවිසුමක් ඇති කරගත්තා. කෘෂිකර්මය නැත්නම් ගොවි ජනතාව එක්ක ප්‍රඥප්තියක්. ඒව සියල්ලක්ම අඩංගු කරලා ඊට එහා ගිය හැම විෂයක් හැම ක්ෂේත්‍රයක් ගැනම ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙළි කරනවා හෙට 31 වෙනිදා නුවරදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන මහජන රැලිවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින්ට දිගින් දිගටම විරෝධය එල්ල වෙමින් තිබෙනවා. පසුගියදා කන්තලේ පැවති රැලියකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් සංවිධායක ආරියවති ගලම්පත්ති මහත්මිය රැලිය ඇමතීම සඳහා පැමිණෙන මොහොතේ සිටම රැලියට සහභාගි වූ පිරිසකගෙන් බාධා එල්ල වුණා. ඇයට එරෙහිව කෑකෝ ගැසීම හා හූ තැබීම හමුවේ නොසන්සුන් වූ ඇය තවදුරටත් රැලිය ඇමතීම ප්‍රතික්ෂේප කළා. "හූ කියවන්න බෑ, හූ කිව්වත් බහැලා ගියා. මේක හූ කියන එකක් නෙමෙයි. ඒක නිසා මේක කියන්නේ හූ කියන එකක් නෙමෙයි."
එමෙන්ම පසුගියදා අනුරාධපුරයේ පැවති මංගල රැලියකදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකටද මෙවැනිම තත්ත්වයකට මුහුණ පෑමට සිදු වුණා. එසේම හැලියගොඩ ප්‍රදේශයේ පැවති ජන රැලියකදී තවත් හිටපු ප්‍රබල ඇමතිවරයෙකු වන ජෝන් සෙනවිරත්න මන්ත්‍රීවරයාටද ලැබුණේ එවැනිම ප්‍රතිචාර. සංග්‍රහයෙන් අවසරයි. ඒ වගේම අද මේ දවසේ ජනාධිපතිවරයාට මෙලෙස දිගින් දිගටම රැලිවලට සිදුවන බාධා හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේ එම ක්‍රියාවන් නතර කරන ලෙසයි. එහෙත් මෙලෙස දිගින් දිගටම එම ක්‍රියාදාමයන් කිරීම මගින් පෙනියන්නේ පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ව ප්‍රතික්ෂේප කරන බවයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සක්‍රිය සේවයේ යෙදී සිටින කිසිදු ආරක්ෂක හමුදා සාමාජිකයෙකු හෝ පොලිස් නිලධාරියෙකු ඡන්දය ප්‍රකාශ කිරීම හැර වෙනත් කිසිදු දේශපාලන ක්‍රියාවලියක නිරත වීමේ අයිතියක් නොමැති බවයි ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරන්නේ. එම නිවේදනයේ දැක්වෙන අන්දමට සක්‍රිය සේවයේ යෙදී සිටින හෝ විශ්‍රාම ලබා ඇති ආරක්ෂක හමුදා සාමාජිකයන් හා පොලිස් නිලධාරීන් ස්වකීය නිල ඇඳුමින් සැරසී සිටින ඡායාරූප ප්‍රසිද්ධ කරමින් දේශපාලන ප්‍රචාරක කටයුතු රේදීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු වෙනවා. සක්‍රිය සේවයේ යෙදී සිටින නිලධාරීන් දේශපාලන පක්ෂ සහ අපේක්ෂකීන් ප්‍රවර්තනකාරයන්හි නිරත වීම හා එසේ කිරීම සඳහා ස්වකීය ප්‍රකාශ ඡායාරූප භාවිතා කිරීමට ඉඩ දීම දඩුවම් ලැබිය හැකි වරදක්මවයි ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. තවද නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා යුද නාවික ගුවන් හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් අපක්ෂපාතීව කටයුතු කළ යුතු බවද ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම හෙට සහ අනිද්දා සිදු කරන අතර ඊට සමගාමීව පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ මීට පෙර මැතිවරණවලදී ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූ ස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් යෙදීමට පියවරගෙන ඇති බවයි. තැපැල් ඡන්දය භාවිතා කිරීම සිදුවන නිසා ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් අපි පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ක්‍රියා කර තිබෙනවා. එතසා අනිද්දා දින දෙකේදී පොලිස් ජංගම සංචාර මගින්, පොලිස් යතුරු පැදි සංචාර මගින් වගේම පාමුර සංචාර මගින් ඒ පොලිස් ස්තම්භවල තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ආවරණය කරමින් අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට ක්‍රියා කරනවා. තැපැල් ඡන්දය භාවිතා කරන මධ්‍යස්ථානයේ සිට මීටර් 500ක් ඇතුළත ජනාධිපතිවරණයට අදාළව ප්‍රචාරක කටයුතු සිදු කිරීම, ඒ වගේම නොයෙකුත් අත්පත්‍රිකා, පත්‍රිකා, පෝස්ටර් රාජ්‍ය බෙදීම ප්‍රදර්ශනය කිරීම, ඒ වගේම එක් රැස් සිටීමෙන් ඡන්දය ප්‍රවර්ධනය කිරීම මේ සියල්ල සහනම් වෙනවා. මේ අතර මෙවර ජනාධිපතිවරණයේදී නිවැරදිව ඡන්දය භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. ජනාධිපතිවරණයේදී ඡන්දය දීමේදී ඡන්දදායකයා විසින් තමා ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියෙන් ඡන්ද පත්‍රිකාවේ දකුණු පැත්තේ ඡන්දය සලකනු කිරීමට ඇති ඉඩ ප්‍රමාණය එක ඉලක්කම සලකුණු කිරීමෙන් ඡන්දය දිය යුතු බව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ සඳහා ඒට අමතරව අවශ්‍ය නම් තවත් අපේක්ෂකයෙකුට හෝ අපේක්ෂකයන් දෙදෙනෙකුට ස්වකීය දෙවන මනාපය හා අදාළ වන පරිදි තුන්වන මනාපය සලකුණු කළ හැකිය. ප
පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මුලටියන කලාපයේ සියලුම රජයේ පාසල් හෙට දිනේත වසා තැබීමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර දිවයිනට ආසන්න වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරන බැවින් පැවති තද වැසි තත්ත්වය හෙට දිනෙන් පසු තරමක් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂිකා අනුෂා වර්ණසූරිය මේ බව සඳහන් කළා. මේ අතර රටේ ස්ථාන කිහිපයක ඇතිව ඇති ගංවතුර තත්ත්වයේ හේතුවෙන් ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් රජයේ මැදිහත්වීම බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සඳහනේ මහලේකම් මහින්ද අමරවීර පවසනවා. අද මාධ්‍ය හමුවක් කැඳවීමෙන් ඔහු මේ බව සඳහන් කළා. පක්ෂයේ ක්‍රියාධාරයන්ට අපි මේ වෙනකොට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අයට හැකි ආකාරයෙන් උදව් උපකාර කරන්න කියලා මැතිවරණ නීති රීතිවලට ගරු කරමින්. ඒ නිසා ඒ අයට ඇත්තටම එක පැත්තකින් බැලුවොත් අසාධාරණයක් වෙනවා. යම් සහනාධාර ප්‍රමාණයක් ලබාගත හැකිව තිබුණත් මැතිවරණ නීති රීතිවල අනුව කිසිම දෙයක් ඒ අයට ලබා දෙන්න බැරි වෙනවා. ඒ නිසාවෙන්ම අපි රාජ්‍ය මැදිහත් වීම මේ වෙනුවෙන් බලාපොරොත්තු වෙනවා. හරියාකාරව සිද්ධ වෙයි කියලා රට පුරාම මේ ඇති වී තිබෙන ගම්මතුර තත්ත්වයට ඇති වී තිබෙන හදිසි ආපදා තත්ත්වයේ තුල ජනතාවට සහන සැලසීමට රජය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව අද කොළඹදී වාදි හමුවක් ඇඳ වූ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම්බණ්ඩාර සඳහන් කළා. මේ අවුරුද්ද තුල ඒ තත්ත්වයන් පාලනය කරගන්න අපිට පියවර ගන්න පුළුවන් කම ලැබෙනවා. ජනතාවට අවම හානියකින් බේරගන්න අපේ අමාත්‍යංශයේ යටතේ තියෙන ආයතන කටයුතු කරලා තියෙනවා. දැන් තමයි දිස්ත්‍රික්ක 25 හදිසි ආපදායකක හදිසි ප්‍රතිචාර ආපදායකක 25 ක්‍රියාත්මක වෙනවා. මේක යටතේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඒ වගේම සිවිල් ආරක්ෂක සේවය මේ සියල්ල සූදානමින් ඉන්නවා. ඒවට මූණ දෙන්න. ඒ අනුව යම් ආකාරයකින් ආපදා තත්ත්වයක් තියුණොත් එහෙම ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිකර්ම යෙදීම සඳහා සියලුම විධිවිධාන සලස්වලා තියෙනවා. අපි හිතනවා වෙනත් වතාවන්වලදී මෙන්ම කිසිදු අපහසුතාවයකින් තොරව ඡන්දය මහජනතාවට පාවිච්චි කිරීමට අවස්ථාව සැලසීමත් ඒ වගේ අවස්ථාවක් පැසි සහිත හෝ ගංවතුරු සහිත තත්ත්වයක් ඇති වුණොත් පහසුවෙන් ඒ ස්ථානවලට යෑමීම් කිරීමට ඒ වගේ මේ ඡන්ද මධ්‍යස්ථානවලට අවශ්‍ය නිසි ආරක්ෂාව සහ ප්‍රවාහන කටයුතු කර ගැනීම සඳහා අවශ්‍ය පියවර අපි සම්පූර්ණ සලසුනීමට කටයුතු කරනවා. එනේ දකුණු හරහා දැන් අරාබි මුහුදෙසට ගමන් කරලා තියෙන්නේ. ඒක ඒ පැත්තට ගමන් කළ වර්ධනය වෙලා තියෙන්නේ. ඒ උනාට ඒකේ බලපෑම ලංකාවට ක්‍රමක්‍රමෙන් අඩු වෙලා යනවා. ඒ නිසා අදින් පස්සේ ඒකේ බලපෑමක් නැහැ. ඒ හේතුව දැන් අද දවසේත් අපි කොහොමටත් විශේෂයෙන් බලාපොරොත්තු වන දවසේ උතුරු පැත්තට අද රාත්‍රී වැස් තත්ත්වය වැඩි වෙයි කියලා සාමාන්‍යයෙන් කිරිනොච්චිය යාපනය මන්නාරම අනුරාධපුරය පුත්තලම වැගේ පැතිවලට මිලිමීටර 100ට වඩා වැසි අද රාත්‍රිය ඇතිවීමේ හැකියාව තියෙනවා. ඊට දකුණු පළාතරත් මේ උදේ කාලයේ වැස්ස දැන් අද දවසේ තියෙන වැස්ස තියෙනවා. හැබැයි හෙටින් පස්සේ සුපුරුදු පරිදි මේ කාලේ තියෙන හවස් කාලේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කාන්තාවන්ට සනීපාරක්ෂකතුවා නොමිලේ ලබා දීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි ලෙස විවේචනය වන බව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ පවසනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ බව කියා සිටියා. ඔහුගේ අවුරුදු කීපය පුරාම කිසියම් සමාජ මතවාදයක් මේ සම්බන්ධයෙන් තිබුණා. සනීපාරක්ෂකතුවා නොමිලේ ලබා දෙනවද එහෙම නැත්නම් මේකේ තියෙන බදු ඉවත් කරනවද කියන කාරණාවට වඩා මේ වෙනකොට මේ සම්බන්ධයෙන් ධනාත්මකව මේකේ තියෙන ආර්ථික ප්‍රතිලාභය මොකද්ද, මේකේ තියෙන සෞඛ්‍ය ප්‍රතිලාභය මොකද්ද, සේවාව මොකද්ද කියන කාරණාවට වඩා මේක හුදු දේශපාලන මඩවියාපෘතියක් බවට පත් කරගෙන තියෙනවා. පැහැදිලිව අපි කියන්න ඕනේ සමාජ පුළුල් කතා බහක් ඇති වෙන්න ඕන කාරණාවක් සහ මේ වගේ ප්‍රතිපත්ති නිර්මාණය වෙනකොට ඉතාම පුළුල් දැක්මකින් යුතුව මේවා ඉදිරියට එන්න ඕනේ. මේ ගැන ගොඩාක් අදහස් දක්වන්නේ කාන්තා පාර්ශවයේ නෙමෙයි. මේ ගැන අදහස් දක්වන්නේ පිරිමි පාර්ශවයේ. 75% විතර කතා කරන්නේ මේක ඇවිල්ලා මහා මෝඩ කතන්දරයක්. මොකටද ගෑනුන්ට මේ සනීපාරක්ෂකතුවා නොමිල දෙන්නේ? ඇත්ත වශයෙන්ම අපි කියමු ළමෙක් වැඩිවියට පත් වුණාට පස්සේ සනීපාරක්ෂකතුවා පැකට් දෙකක් විතර පාවිච්චි කරනවා. එතකොට මාසෙකට පැකට් දෙකක් කියන්නේ රුපියල් 500ක් විතර. මේ විවේචනය කරන පිරිමි පාර්ශවය ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. තමන්ගේ දුවට බිරිඳට සනීපාරක්ෂකතුවා පැකට් දෙක අරන් දෙන්න බැරි වෙයි.
ලංකාවේ ඉස්කෝලේ යන වයස ගෑන් ළමයින්ගෙන් 60%ක් ඔසප් දිනවලට ඉස්කෝලේ යන්නේ නැහැ. මාසෙකට දවස් 3-4ක් මේ ගෑන් ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. මොකද ඒක සනීපාරක්ෂිතව භාවිත නොකරන නිසා ඇති වෙන ප්‍රායෝගික ගැටලු. අනිත් එක පාසල් වල කිසිම ක්‍රමයක් නැහැ සනීපාරක්ෂිතව හෝ වෙන යමක් බැහැර කරන්න. ලංකාවේ ජනගහනයෙන් බාහිරටත් වඩා පිරිසකට බලපාන දෙයක් රටේ ප්‍රශ්නයක් නොවෙන්නේ කොහොමද? ලංකාවේ ඔසප් වෙන වයසේ ඉන්න කාන්තාවන්ගෙන් 30%ක් විතරයි සනීපාරක්ෂිතව භාවිත කරන්නේ. මොකද ඉතුරු පිරිසට එක මිලට ගන්න වත්කමක් නැහැ. කවුරුන් කුමන විහිළු කළද කාන්තාවන්ගේ දුක දන්නා පුද්ගලයෙකු ලෙස සනීපාරක්ෂක පහසුකම් නොමැති සියලු කාන්තාවන්ට නොමිලේම සෞඛ්‍ය පහසුකම් ලබා දීමට අනාගත රජයක් තුළින් කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කවුරු කොච්චර විහිළු කරත් කවුරු කොච්චර මේ වැදගත් ප්‍රශ්නය අවතක්සේරු කරත් කවුරු කොච්චර මේ ප්‍රශ්නය අවලාදයට ලක් කරත් කාන්තාවන්ගේ ඒ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් සැලකිල්ලක් තිබෙන අම්මලාගේ දුක දන්න සහෝදරියන්ගේ කාන්තාවන්ගේ දරු පරම්පරාව ගැන කැක්කුමක් තිබෙන පුද්ගලෙක් හැටියට මම පැහැදිලිවම කියන්න කැමති, අපි මේ ප්‍රශ්නයට ජාතික වශයෙන් විසඳුමක් ලබා දීලා ඒ සනීපාරක්ෂක පහසුකම් නොමැති සියලුම කාන්තාවන්ට නොමිලේ ඒ පහසුකම් ලබා දෙන්නට අනාගත රජයක් හැටියට අපි කටයුතු කරනවා පමණක් නෙවෙයි, අධ්‍යාපනය කරන ඒ හැම පාසලක් තුළම මේ ප්‍රශ්නයට සාධනීය විසඳුම් ලබා දෙන වෛද්‍ය ඒකක ස්ථාපනය කරනවයි කියන එකත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කුකුළු මස් සහ බිත්තර ආනයනයට කිසිසේත් අවසර ලබා නොදෙන බව රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර පවසනවා. ඔහු අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ උත්සව සමය සඳහා අවශ්‍ය බිත්තර සහ කුකුළු මස් තොග දේශීය නිෂ්පාදකයින් සතුවන බවයි. මේ නිසා පාරිභෝගිකයා අපහසුතාවයට පත් නොකර මිල පාලනය කරන ලෙසද අමාත්‍යවරයා ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටියා. පස්සම් සංවර්ධන අමාත්‍යංශ කුකුළු මස් සහ බිත්තර සම්බන්ධව ආනයනය කරන බවට යම් යම් ප්‍රචාර ගිහි මේ සම්බන්ධව මම හිතන්නේ කතා කරලා තියෙනවා අපේ ජීවන වියදම් කමිටුවේ. ජීවන වියදම් කමිටුවේ කියලා තියෙන්නේ බිත්තර මිල සහ කුකුල් මස් මිල ටිකක් වැඩි වෙලා තියෙනවා. මේ සම්බන්ධව බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදකයෝ ගැනලා අපි කතා කරා. එය පැවසුවා ඉදිරියට උත්සව සමයට අවශ්‍ය සියලු තොග දේශීය නිෂ්පාදකයින් සතුව තියෙනවා. ඒක නිසා අපි කිසිම තීරණයක් කරන්නේ පිට රටින් කුකුල් මස් සහ බිත්තර ගේන්න. අපිට අවශ්‍ය නිෂ්පාදනය තියෙනවා. අපි ඉල්ලා සිටින්නේ පාරිභෝගිකයාට හානියක් නොවන පරිදි ඒ අවශ්‍ය මිල පාලනය කරන්න කියලා තමයි කුකුල් මස් සහ බිත්තර නිෂ්පාදකයන් අපි ඉල්ලා සිටින. අමාත්‍යංශයක් විදිහට අපි කිසිම අවසරයක් දෙන්නේ නැහැ. ඒවා ගෙන්වීම සඳහා අනුමැතිය අපි පස් සම්පත් සංවර්ධන අමාත්‍යංශයෙන් දෙන්න ඕන. අපි කිසිම අවසරයක් දෙන්නේ නැහැ පස් සම්පත් සංවර්ධන අමාත්‍යංශයෙන් කුකුල් මස් සහ බිත්තර ගේන. ඒ වගේම කුකුල් මස් නිෂ්පාදකයින්ට අවශ්‍ය බඩේරු හිග ප්‍රමාණයට ගේන්න අපි දැන් අනුමැතිය දීලා තියෙනවා. දේශීය බඩගිනිගු නිෂ්පාදකයාට හානියක් නොවන පරිදි ඒ අවශ්‍ය අඩුව විතරක් ගෙන්නන්න අපි දැන්ට අපේ අමාත්‍යංශයෙන් අනුමැතිය දීලා තියෙනවා. ඒතර ඉදිරියේදී කුකුල් කෑම සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඒ වගේම අපිත් එක්ක පොරොන්දු වෙලා තියෙනවා ඒ ආහාර නිෂ්පාදකයෝ දේශීය බඩගිනිගු රුපියල් 50ක මිලට ගන්න ඉදිරි කාලයේ ඒ අපිට පොරොන්දුවක් දීලා. මෝටර් වාහන මත පැන වූ සුඛ උපභෝගී බද්ද කුඩා වාහනවලට බලපාන්නේ නැති බව මුදල් අමාත්‍යංශය අවධාරණය කරනවා. මෙම බද්දට යටත් වනුයේ සුඛ උපභෝගී මෝටර් කාර් සහ ජීප් රථ පමණක් බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ. 2019 අයවැය මගින් යෝජනා කළ පරිදි මුදල් පනත සංශෝධනය කරමින් මෝටර් වාහන මත බද්දක් පැනවීමට තීරණය කෙරුණා. එහෙත් එම බද්ද කුඩාකාර රථවලට, වෑන් රථවලට, තනි කැබ් රථවලට, ඩබල් කැබ් රථවලට සහ මෝටර් බයිසිකල්, මෝටර් ට්‍රයිසිකල් යනාදී වාහනවලට බලපාන්නේ නැති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ. මීට පෙර ඩබල් කැබ් රථ මෙම බද්දට යටත් කර තිබුණද එය ලැබුණු මස පළමුවන දා සිට ඉවත් කෙරෙනවා. මෙම සුඛෝපභෝගී බද්ද 2019 මාර්තු 6 සිට ක්‍රියාත්මකයි. ඊට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරන සියලු සුඛෝපභෝගී වාහනවලට නවබදු අදාළ වනු ඇති. ඒ අනුව රුපියල් 135ට වඩා වටිනා ඩීසල් සහ පෙට්‍රල් මෝටර් කාර් හා ජීප් රථ ආනයනයේදී එම සීමාව ඉක්මවන වාහනවලට පමණක් සුඛෝපභෝගී බද අය කරනු ඇති. දෙමුහුන් වාහනවල වටිනාකම රුපියල් 140 ඉක්ම වූ විට වැඩිවන මුදලටද සුඛෝපභෝගී බද අය කෙරෙනවා. එය විදුලියෙන් ක්‍රියාත්මක වාහනවලට බලපාන්නේ වටිනාකම රුපියල් 160ක් ඉක්ම වූ විටයි. මේ අතර සිලින්ඩර් ධාරිතාව 1800ට අඩු පෙට්‍රල් මෝටර් රථ 2300ට අඩු ඩීසල්
ඩීසල් කාර් සහ ජී ප්‍රථමෙන්ම කිලෝවෝට් 200ට අඩු ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා සිලින්ඩර් ධාරිතාව මත අය කෙරෙන බද්ද ලබන පළමු වන දා සිට ඉවත් කෙරෙනවා. එහෙත් ඔක්තෝබර් 31 වනදා තෙක් ණයවර ලිපි නිකුත් කර 2020 අප්‍රේල් 21 වනදාට පෙර ආනයනය කර ලබා ගන්නා වාහන සුඛෝපභෝගී බද්දේ නිදහස් වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. තිස්හත් වසරක සංවර්ධන ලොතරැයි මණ්ඩල ඉතිහාසය තුළ ජනතාවට ලබා දුන් ඉහළම ජයමල්ල වන 14,50,00,000 ජයමල්ල රත්නපුර ප්‍රදේශයේ ජයග්‍රාහකයෙකු දිනාගෙන තිබෙනවා. මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පුරම මහතා මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වසර 63ක් වගේ තියෙන ඉතිහාසයක එහෙම නැත්නම් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 37ක ඉතිහාසයක් තුළ ටිකට් පත්තක සුපිරි ජයමල්ල වැඩිම මුදලක් ජයග්‍රහණය කරපු අවස්ථාව පිළිබඳව මම හිතන්නේ මේ ශ්‍රී ලාංකීය ජනතාව දැනුවත් කිරීම සඳහා තමයි අපි මේ ස්ථානයේ සිටින්නේ. කෝටිපති කප්රුක නැත්නම් කෝටිපති සනිදා ටිකට් පත 513 වෙනි වාරයේදී පසුගිය ඉරිදා ලොතරැයි දිනුම් නැදීමේදී මෙරට මම හිතන්නේ ඉතාමත් වාසනාවන්තම ජයග්‍රාහකයා බිහි කළා තියෙනවා මේ ටිකට් පතෙන්. මේ ටිකට් පත දිනට හිමි තෑගි මුදල වෙන්නේ 14,50,29,213 නැත්නම් මිලියන 145 ලක්ෂ වලින් කියනවා නම් 1,10,450 අලෙවි කරලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවල ප්‍රදේශයේ අපගේ අලෙවි නියෝජිත RC සෝමා ප්‍රියන්ති කියන මහත්මිය. මේ මහත්මියත් ඉතාමත් වාසනාවන්තයක්. මොකද මේ වගේ විශාල වාසනාවන්තකෝ වාසනාවන්තයක් බිහි කරපු මේ මහත්මියටත් අපගේ සුබ පැතුම් මේ අවස්ථාවේදී පුද කරනවා. මොකද ඔවුන් තමයි අපි වෙනුවෙන් මේ ලංකාව පුරාම විසිරිලා ටිකට් පත් අලෙවි කරන්නේ. මේ කෝටිපති කප්රුක නැත්නම් කෝටිපති සනිදා ටිකට් පත ආරම්භ කළා දැනට අවුරුදු 3ක් වගේ කාලයක් වෙනවා 2016 ඉඳලා මේ වෙන විට අපි එහෙන් කෝටිපතියන් 8 දෙනෙක් බිහි කරලා තියෙනවා. අපි ලබා දුන්න මුදල කෝටි 75කට ආසන්න මුදලක් නැත්නම් මිලියන 750ක් සුපිරි ජයමල්ල වශයෙන් දිනාගෙන තියෙනවා. දැන් විදෙස් පුවත්. කඩිනමින් මහමැතිවරණයක් පැවැත්වීමට බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ඒ අනුව දෙසැම්බර් මස 12 වනදා මහමැතිවරණය පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ යෝජනාවට පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 438ක් ලැබුණු අතර විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 20ක් පමණයි. මැතිවරණය පැවැත්වීමට අදාළ කෙටුම්පත සාමි මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතියද හිමි විය යුතු වනවා. කෙසේ වෙතත් මෙම සතිය තුළ ඊට අනුමැති හිමිවනු ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. නව කෙටුම්පත පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරමින් අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ බ්‍රෙක්සිට් වැඩපිළිවෙලේ අනාගතයේ තීන්දුව කිරීමේ අවස්ථාව මේ මගින් ජනතාව වෙත පැවරෙන බවයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත්වීමට නියමිතව තිබුණේ ඔක්තෝබර් මස 31 වනදා වන හෙට දිනේදී වුවද පසුව එය ලබන වසරේ ජනවාරි මස 30 දක්වා කල් දැමුණා. කෙසේ වෙතත් සීතීත්ව වන දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයේ මහමැතිවරණයක් පැවැත්වෙන්නේ වසර 86කට පසු බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා. ඒ සමගින් අදට නියමිත UTV ප්‍රධාන සිංහල පුවත් ප්‍රකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත්. ඔබට සුබ රාත්‍රියක්.